තෙරුවන් සරණයි. මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණ කොළොන්නාව ටෙනසෙන්ද සිල්වා විද්‍යාලයේ හිටපු විදුහල්පති, කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති, බස්නාහිර පළාත් ද්විතීය සංඝනායක අතිගෞරවනීය අවසරයි පොතේවෙල විනීත නායක මාහිමිපාණන් වහන්සේ, එවැගේම කොළොන්නාව පුරාණ රාජමහා විහාරාධිපති, කොළොන්නාවේ ධම්මික ලොකුහාමුදුරුවන් වහන්සේගෙන් අවසර, එවැගේම ගෞරවනීය මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේලා එක්කම ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි, අපේ පින්නතුන් ඉතාම හොඳින් හඳුනන මේ සමස්ත ලෝකයටම දහම ඉතාම සරල භාෂාවෙන් බෙදා දෙන්න කටයුතු කරපු, විශේෂයෙන්ම සිංහල භාෂාවත් දමිළ භාෂාවෙනුත් මුළු ලෝකයේම බෞද්ධ අබෞද්ධ ජනතාව සුවපත් කරන්ට යෙදුණ මංගල ධර්ම කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර යති ගෞරවනීය විචිත්‍ර ධර්ම කතික බොරැල්ලේ කෝවිද අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ මීට දින දෙකකට පමණ පෙරාතුව සැප්තැම්බර් මස පළවෙනිදා අපවත්වන්ට යෙදුණා. යම් කාල සීමාවක් උන්වහන්සේ රෝගීව ප්‍රතිකාර ලැබුවා. එවගේම බෝනවන රෝග දෙකකින් උන්වහන්සේ දීර්ඝ කාලයක් පීඩාවට පත් වෙලයි මේ සියලු ධර්ම කාරණාවන් වලට දෙස් විදෙස් සඳහා වැඩම කළේ. බොහෝ ඇත්තෝ කොවිද හාමුදුරුවන් වහන්සේගේ භාෂා වහර, උන්වහන්සේගේ ධර්ම රසයට ඉතාම ඇලුම් කරනෝ වගේම උන්වහන්සේගේ සරල දිවි පෙවත බොහොම අගය කරන ලංකාවාසී මහා සංගරුවන විතරක් නෙවෙයි ලෝකවාසී මහා සංගරත්නයත් එහෙමයි. අවුරුදු 48ක් මාස කිහිපයක් අවුරුදු 49කට ආසන්න අවස්ථාවක තමයි උන්වහන්සේ මේ අපවත් වීමට පත් උනේ. වසර 31ක් මහණ ජීවිතය සම්පූර්ණ කරලා තමන්ගේ පවුල තුල දරුවන් 3 දෙනෙක්ගෙන් පළවෙනිය හැටියට මේ ජන්මලාභය ලබලා උන්වහන්සේ ඉතාම පුංචි කාල සීමාවකයි මේ ශාසන ප්‍රෞඪජාව ලැබුවේ. උන්වහන්සේගේ ජීවිතය අවුරුදු 48ක් 49ක් වුණාට අවුරුදු 80ක් 90ක් වැඩ හිටපු මහා තෙර නමක් හා සමානවම මේ සමාජයට ඒ අවශ්‍ය ධර්ම ඔසුව ඉතාමත්ම සරලව බෙදා දුන්න යතිවරයාණන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේගේ අපවත් වීම ලංකාවාසී බෞද්ධ ජනතාව විශේෂයෙන්ම බෞද්ධා නාලිකාව තුලින් උන්වහන්සේව බොහෝ ඇත්තෝ දැනගන්නේ. බෞද්ධා නාලිකාව තුලින් තමයි උන්වහන්සේගේ මේ මధుරස්වරය මේ ලෝකයේ හඳුනගන්නේ. ඒ බෞද්ධා නාලිකාව ඇතුළු බොහෝ විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරලා අපේ පණ්ඩිත හාමුදුරුවෝ බොහෝ සමාජ සේවාවක් කළ නිසා උන්වහන්සේගේ වචන වලින්ම කිව්වොත් මාරයා කතා කරද්දී මේ ගමන යන්න ඕනේ. උන්වහන්සේගේ වචන වලින්ම කිව්වොත් දෙපයින් යන අපි යම් දවසක පාද 8කින් මේ අවසාන ගමන යන්න ඕනේ. උන්වහන්සේම සඳහන් කර විදියට ආපු අපි නැවත අලුත් ජීවිතයක් ආරම්භ කරන්න ඕනේ. එවැනි අවබෝධයක් සහිතව තමන්ගේ ජීවිතය පවත්ව ගත්ත කොයිද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, උන්වහන්සේගේ ප්‍රෞඪජාව, උන්වහන්සේගේ පැවැත්ම, උන්වහන්සේව ළඟින් ආශ්‍රය නිස්රය කළ බොහෝ මහා සංඝරත්නය ධන යතර මේ අවස්ථාවට වැඩම කරන්ට යෙදුණ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා දෙනම ඉතාම ගෞරවයෙන් නැවත වතාවක් පිළිගනිමින් අපි උන්වහන්සේ කොළොන්නාවට වැඩම කිරීම, උන්වහන්සේගේ කොළොන්නා සම්ප්‍රාප්තිය සහින් අනතුරුව උන්වහන්සේගේ ලෝක සාසනික සේවය පිළිබඳව මූලික කරුණු දැනගන්න මේ අවස්ථාවේ ඉතාම ගෞරවයෙන් පාදහාභි වන්දනයෙන් ආරාධනා කරනවා. කොළොන්නාව පුරාණ රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අවසරයි කොළොන්නාවේ ධම්මික අපේ ලොකුහාමුදුරන් වහන්සේ. ගෞරවනීය පොත්තේවල විනීත නායක හාමුදුරන් වහන්සේ,
ගෞරවනීය සීමලාකුණ ධම්මින්ද හාමුදුරන් වහන්ස, සද්ධාකාමි ගුණගරුක පින්නතුනි, කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධීස්වර මංගල ධර්ම කීර්ති සද්ධර්ම වාගීස්වර ආචාර්ය, පූජ්‍යපාද බොරල්ලි කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අපාතයෙන් වෙන්වන්නට යෙදුණා. අපවත් වී වදාලා බොරල්ලි කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මම දැන හඳුන ගත්තේ 1995 වසරේදී. උන්වහන්සේ පැවිදි බව ලබලා තියෙන්නේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමේ. භාවනා මධ්‍යස්ථාන කීපයක උන්වහන්සේ වැඩ සිටි බව සඳහන් කළා. කොළඹට එන්නට උන්වහන්සේට පසු අදහසක් පහළ වුණා. උන්වහන්සේගේ ගම බොරල්ල වනාතමුල්ල, ඉතාමත්ම ජනාකීර්ණ ප්‍රදේශයක් වශයෙන් තමයි තාමත් කොළඹ බොරල්ල වනාතමුල්ල සලකන්නේ. එහිදී තමයි උපත්තිය සිද්ධ වෙලා තියෙන්නේ. දෙමව්පියෝ තාමත් ජීවත් වෙනවා. පවුලේ වැඩිමලා බව සඳහන් වෙනවා. සහෝදරියක්කා තව සහෝදරයෙක් සිටිනවා. ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට සම්ප්‍රාප්ත වීමෙන් පසු උන්වහන්සේ මුලින් එම විහාරස්ථානයේ බුද්ධ වන්දනා, 820 බෝධි පූජා ආදී කොටගෙන ප්‍රථමයෙන් බොහොම සද්ධාව ඇතිවන ලෙස ඒ බුද්ධ වන්දනා කටයුතු සිද්ධ කරන්නට හේතුණා. ඒ තමයි උන්වහන්සේගේ ශාසනික පැවැත්මෙහි ආරම්භය. එතනින් ආරම්භ වුණ එම තුනුරුවන් පිළිබඳව අනන්ත අපරිමිත ගුණ වර්ණා කරමින් කටයුතු සිද්ධ වෙමින් උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් ධර්මදේශනා පැත්තට යොමු වුණා. ධර්මදේශනාවල් වලට උන්වහන්සේ වැඩම කිරීම තුළ ගෙවල් දොරවල්, ඒ වගේම විහාරස්ථාන, විවිධ සමිති සමාගම් ආදී කොටගෙන රට තුල නන්දෙසින් බොහෝ ආරාධනා ලබන්නට හේතු වුණා. සමහර විට දිනකට ධර්මදේශනා 5 සිද්ධ කරලා තියෙනවා මා දැනුවත්ව. ඔහොම උන්වහන්සේ අපේ ධම්මින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිපත් කළ පරිදි උන්වහන්සේගේ තිබුණා ධර්ම දේශනා කිරීම තුළ කිසියම් සෛලයක්. ඒක මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට සද්ධාවන්ත බොහෝ වෙලාවට සිනාමුසු ස්වරූපයක් තුළ තමයි ඒ දේශනාවල් පවත්වන්නේ. ඒ වගේම උන්වහන්සේට තිබුණා චතුර කතිකත්වයක්. ඒ වගේම බොහෝ අයගේ දකින්න නොලැබෙන මතක සත්‍යයක්.
හොඳ මතක ශක්තියක් තිබුණා. පොතපත පරිශීලනය කරලා ඒ තුලින් හරියට ඒවා පිළිබඳව හොඳ විග්‍රහයක් කරන්නට පුළුවන්කම තිබුණා ධර්ම කරුණු පැත්තේ. ඒ වගේම ඉන්දියාව පිළිබඳව, ಭಾರತ දේශය පිළිබඳව හොඳ දැනුමක් තිබුණා. ඒට හේතුව මා දන්නා තරමින් උන්වහන්සේ ඉන්දියාවේ නොවැඩි ස්ථානගත තැනක් නැහැ. මුළු සමස්ත රට තුල වාර ගණනාවක්. ඒ අනුව හැම ස්ථානයක් පිළිබඳවම ඓතිහාසිකත්වයෙන් පවතින හොඳ පරිණත භාවයකින් යුක්ත වූ දැනුම් සම්භාරයක් තිබුණා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඔහම උනාංශේ කරා බෞද්ධ ජනි ජනයාගේ සම්ප්‍රාප්ත වීම තුළ ධර්මදූතයන් වහන්සේ නමක් වශයෙන් විදේශ රටවල් කීපයකටම වැඩම කරන්නට හේතුණා. කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, තායිලන්තේ බුරුමේ, මැලේසියාව, සිංගප්පූරුව ආදී කොටගෙන මගේ මතකේ තිබෙන හැටියට විදේශ රටවල් අපේ බෞද්ධයෝ බොහොම ඕනෑකමකින් යුක්තව උන්වහන්සේව වැළඳගත්තා. හොඳ දේශනාවල් දේශනා කිරීම තුළ ආකර්ශනීය භාවයකින් යුක්ත. එනිසාම උන්වහන්සේගේ මේ හදිසි අපවත් වීම තුළ බොහෝ දෙනෙක් ඉතාමත්ම සංවේදී භාවයට පත්වෙලා තිබෙන බව ලැබෙන තොරතුරු අනුව සනාත වෙනවා. ඒ වගේම ගෞරවනීය හාමුදුරන් වහන්සේලා දන්නවා, සද්ධාවන්ත බොහෝ පින්නතුන් දන්නවා, දීමට බොහොම නිර්ලෝභී දෑතක් තිබිච්ච කෙනෙක්. දීම ඉතාමත්ම අගේ කොට සලකපු භික්ෂුන් වහන්සේ කෙනෙක්. අවුරුද්දකට එක් වතාවක් සෑම අවුරුද්දකම දෙසැම්බර් මාසේ 24 සහ 25 යොදා ගන්නවා ලංකාවේ කුමන හෝ ඈත දුෂ්කර ප්‍රදේශයක සුබ සාධන කටයුත්තක් සඳහා. විශේෂයෙන්ම අධ්‍යාපනයේ පැත්තෙන් දුෂ්කරතා පවතින ඉස්කෝල තෝරාගෙන වසර ගණනාවක් පුරාටම උන්වහන්සේ බොහොම පරිත්‍යාගශීලීව ඒ කටයුතු සිද්ධ කළා. සිනහ මුසු මුහුණකින් යුක්ත, බොහොම සද්ධාවකින් යුක්ත ඒ පින් කටයුතු කරන්නට ලොකු කැමැත්තක් තිබුණා. උන්වහන්සේගේ දාන සංවිධානයක් පැවතුණත් ඒ දානමය කටයුතු වලදී ගෞරවනීය හාමුදුරන් වහන්සේලා දන්නවා මේ බොඩල්ලි කෝවිල් ස්වාමීන් වහන්සේ එවැනි පින්කමක් සංවිධානය කරගන්නවා නම් ඒක ඉතාමත්ම හොඳ නිවැරදි ලෙස කුමන තැනකවත් හිඩසක් පවත්වන්නේ නැතුව හොඳ මනා කළමනාකාරණයකින්තෝම ඒ කටයුතු කරනවා. හරි පිළිවෙලයි. හැම දෙයකදීම බොහොම පිළිවෙලයි. තමන් පවත්වාගෙන යන ආරාමයේ වුණත් සෑම තැනකම දකින්ට ලැබෙන්නේ හැම දෙයක් පිළිබඳවම හොඳ මේ නිර්මාණශීලී දැක්මක් පැවතුණා. ඒ අනුව පරිසරයට බොහොම ලැබදියාවකින් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ මා මුලින් සිහිපත් කළ පරිදි බොහොම පිට විදේශ රටවල්වල ගිය අවුරුද්දේ දෙසැම්බර් මැයි මාසේ අපි ඕමාන් රාජ්‍යයට වඩින්නට අවස්ථාව ලැබුණා. ඕමානයට බොරල්ලි කෝවිද ස්වාමීන් වහන්සේ, මා, හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ අපි තුන්නම සති දෙකක් ඕමානේ ධර්මදූත සේවයේදී සිටියා. ඒ ඕමානේ ශ්‍රී ලාංකිකයෝ ඒ දක්වන භක්තියාදරභාවයේ මොන ලෙස කියා නිම්හිං කළ හැකිද යන්න තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. එතරම්ම බොහොම සද්ධා භක්තියකින් යුක්ත මිනිස් බෞද්ධ ජනතාව. ඒ වගේම
අබෞද්ධ ජනතාව වුණත් උන්වහන්සේව බොහොම ප්‍රිය කළා. ඒක නිසා අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාගෙන් තවත් ඒ පිළිබඳව දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් පින්වත් බොරැල්ලේ කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාන පූජාවස්සේ 4 වෙනිදා හෙට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථ ධර්ම මන්දිරයේදී සිද්ධ කරලා උන්වහන්සේගේ චිතක ආදාන කටයුතු කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී සවස 4ට සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. පුණ්‍යානුමෝදනාත්මකව නායක මහින්පාණන් වහන්සේට ඒ පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පළ කරන ගමන් විශේෂයෙන්ම කොළොන්නාව පුරාණ විහාරස්ථානයේ කොළොන්නාව ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය අතර බොරැල්ලේ කෝවිද අපේ පණ්ඩිත හාමුදුරුවෝ ඉතා ළඟින් ආශ්‍රය නිශ්‍රය කළ, ඒ වගේම තමන්ගේ ගුරුවරයෙක් හැටියට සලකපු නායක හාමුදුරන් වහන්සේ නමක් තමයි අවසරයි පොත්තේ වෙලා අපේ විනීත නායක හාමුදුරුවෝ. අපේ නායක හාමුදුරුවෝ කෝවිද හාමුදුරුවන්ගේ චරිතය සම්බන්ධයෙන්, උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන්, ඒ වගේම උන්වහන්සේ නිරන්තරවම සාමාන්‍ය ස්වාමින් වහන්සේ නමක් එක්ක කතා නොකරන, උන්වහන්සේගේ ජීවිතය ගැන බොහෝ සෙයින් කතා කරපු අපේ හාමුදුරන් වහන්සේ නමක් තමයි අපේ පොතේවිලි විනීත නායක නායකයන් අවසරයි අපේ කෝවිද හාමුදුරුව සම්බන්ධයෙන් නායක හාමුදුරන්ගේ මතකය මේ අපේ පින්වත් පිරිසට සිහිපත් කිරීම සඳහා. ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හාමුදුරුවන් වහන්සේගේ චරිතය සුවිශේෂයි. අනිත් හාමුදුරුවන්ට වඩා වෙනස්කම් රාශියක් උන්වහන්සේගේ චරිතේ කැපී පේනවා. උන්වහන්සේ පැවිදි වුණේ අවුරුදු 17 වගේ ස්වකැමැත්තෙන් ගිහිගේ පිළිබඳව කලකිරීමෙන්. එහෙම පැවිදි වෙන්න කලින් උන්වහන්සේ මූලික අධ්‍යාපනය ලැබුවේ දෙමටකොඩ සාන්ත මැතිව් විද්‍යාලයේ. ඒ සාන්ත මැතිව් විද්‍යාලයේදී උන්වහන්සේට ළඟින් ඇසුරු කරන්න ලැබුණා අපේ ලේකන සූරී අරම ධම්මතිලක නායක හාමුදුරුවෝ. ඒ උන්වහන්සේගෙන් ලැබුණු අවවාද අනුශාසනාත් උන්වහන්සේ කෝවිද හාමුදුරුවන්ට ගිහි කාලේ පැවිදි ජීවිතය පිළිබඳව ඇල්මක් ඇති කරන්න හේතු වුණා කියන එක කෝවිද හාමුදුරුවෝ පසු කාලෙක ප්‍රකාශ කරලා තිබුණා. කෝවිද හාමුදුරුවෝ ඒ ගල්දුව අරණ්‍ය සේනාසනේ පැවිදි වෙලා වසර බොහොම සුළු කාලයක් තමයි එහි හිටියේ. උන්වහන්සේ කොළඹට ඇවිල්ලා ඒ කොළොන්නාව රාජමහා විහාරාධිපති ඒ කොළොන්නාවේ ධම්මික නායක හාමුදුරුවන්ගේ ආරාධනෙන් කොළොන්නාවේ රාජමහා විහාරස්ථානයට අයිති ඒ ශ්‍රී මහා බෝධි විහාරස්ථානය උන්වහන්සේගේ නිත්‍ය වාසස්ථානයේ බවට පත් කරගත්තා. ඉතින් උන්වහන්සේ එහිදී මුලින්ම උන්වහන්සේ ආරම්භ කළා මගේ හිතේ 1995 ජනවාරි මාසේ හෝ 96 ජනවාරි මාසේ දුරුතු මහේ දහම් සුවඳ කියලා ධර්ම දේශනා මාලාවක් මේ රටේ ජනප්‍රිය ධර්මදර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වඩම්මලා මාසෙ පුරාම ධර්ම දේශනා පැවැත්තුවා. එතනින් තමයි උන්වහන්සේගේ ශාසනික සේවය ආරම්භ වෙන්නේ. උන්වහන්සේ උපසම්පදා භූමියට පත් වුණේ 1999 වර්ෂයේ. කෝවිද හාමුදුරුවෝ
නිතරම ප්‍රකාශ කරපු කතාවක් තමයි උන්වහන්සේ පැවිදි වුණේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට අයිති ගල්දුව අරණ්‍ය සේනාසනේ. උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ අමරපුර මහානිකායේ. ඒ වගේම උන්වහන්සේ ජීවත් වුණේ සියම් මහානිකායට අයිති කොළොන්නාව රජ මහා විහාරස්ථානයට අයිති ශ්‍රී මහා බෝධි විහාරස්ථානය. ඒ වගේම උන්වහන්සේගේ චරිතය දිහා බලනකොට උන්වහන්සේ කිසිම ජාති භේදයක්, ආගම් භේදයක්, කුල භේදයක්, පක්ෂ භේදයක්, නිකාය භේදයක් මුකුත්ම නැතුව උන්වහන්සේගේ ජීවිතය සියලු ජාතීන්ට, සියලු ආගමිකයින්ට පොදුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඉතාම කරුණාන්විත හදවතකින් තමයි උන්වහන්සේ කටයුතු කළේ. ඉතින් උන්වහන්සේ අපේ ධම්මික හාමුදුරුව මතක් කරපු ආකාරයට ධර්මදේශනයෙහි අති දක්ෂ හාමුදුරුවන් වහන්සේ නමක් බොහොම සුළු කාලයක් තුළ මේ බෞද්ධ නාලිකාව ඇතුළු නාලිකාවන් මගින් මේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ ඉතාම මහ ජනතාවගේ සිත් ඇද බැඳගත් ධර්මදේශකයන් වහන්සේ නමක් වුණා. උන්වහන්සේට හැකියාව තිබුණා එදිනෙදා ලෝකේ, රටේ ලෝකේ සිද්ධ වෙන සිදුවීම් අනුසාරයෙන් ධර්මයට ඒක ගලපලා ඕනම ලොකු කුඩා ඕනම කෙනෙක්ගේ හදවතට ඒ දහම් කරුණු සරල ආකාරයෙන් මිහිරි ස්වරයෙන් දේශනා කිරීමේ ශක්තිය තිබුණා. ඒ නිසා තමයි උන්වහන්සේට මේ රට පුරාමත් විදේශ රටවලිනුත් ධර්ම දේශනා සඳහා ආරාධනා ලැබුණේ. පිටිසර පළාත් තුළ සමහර අවස්ථාවල කොයිද හාමුදුරුව ධර්ම දේශනාවන්ට වඩනකොට සෙනග 2000ක් තැන් වෙලා බොහොම ආසාවෙන් බණහන ආකාරය අපි දැක්කා. උන්වහන්සේ ධර්මදේශනාවට විතරක් නෙමෙයි දක්ෂ. පොත්පත් රචනා කිරීමෙත් සුවිශේෂ හැකියාවක් තිබුණා. දහම් පොත්පත් රාසියක් මං හිතන්නේ 50කට අධික දහම් පොත්පත් රාසියක් රචනා කළා. ඒ වගේ මේ රටේ ඉතාම කීර්තිමත් සංඝ පීතෘවරයන් වහන්සේලාගේ චරිත කතාවන් උන්වහන්සේ රචනා කළා. ඒ වගේම උන්වහන්සේ ළඟ තිබිච්ච සුවිශේෂ ගුණයක් තමයි බුද්ධාපචාරය. කියන්නේ වැඩිහිටියන්ට සැලකීම. විශේෂයෙන් උන්වහන්සේ කිසිම ભેදයක් තිබුණේ නැහැ. මේ රටේ චිර ප්‍රසිද්ධ දැනුගත් හාමුදුරුවන් රාසියකට උන්වහන්සේ බොහොම හොඳට ගුරුවරයෙකුට නෙමෙයි තාත්ත කෙනෙකුට සලකන ආකාරයට සැලකුවා. අපි ඇස් දෙකින්ම දැක්කා. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක වැඩ සිටි පල්ලත්තර සුමන ජෝති නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අරමට වඩමවාගෙන ඇවිල්ලා වස්වසවාගෙන උන්වහන්සේ වන විට අවුරුදු 90 මෝල මං හිතන්නේ වැඩ සිටියේ තාත්ත කෙනෙකුට ගුරුවරයෙකුට සලකන ආකාරයෙන් මේ සැලකුවා උන්වහන්සේ අප උපස්ථාන කළා. ඒ වගේම කොටුකොඩ ධම්මාවාස අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේටත් එය ආකාරයෙන්ම සැලකුවා. ඒ වගේම උන්වහන්සේ මේ රටේ සිව්නිකායේම සියලුම මහානායක ස්වාමීන් වහන්සේලා, අනුනායක ස්වාමීන් වහන්සේලා ඉතාමත්ම ළඟින් ඇසුරු කළා. ඒ වගේම උන්වහන්සේ ස්වාමින් වහන්සේලාට විතරක් නෙමෙයි අපේ ධම්මික හාමුදුරුව මතක් කරපු ආකාරයට ලොකු කුඩා හැමගේ අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් කළා විතරක් නෙමෙයි උන්වහන්සේට ඒ සදහවත් දායක පින්නතුන්ගෙන් අසීමිතව ලැබුණා. ඒ සියල්ලම උන්වහන්සේ කිසිම දෙයක් ඉතුරු කරගන්නේ නැතුව උන්වහන්සේ පුදුම විදියට අර වෙස්සන්තර බුදුරජාණන් වහන්සේගේ වෙස්සන්තර ආත්ම භාවයේ කියන ආකාරයට උන්වහන්සේ දන් දුන්නා. ඒ නිසා උන්වහන්සේ මුකුත් ඉතුරු කරලා නෙමෙයි වැඩි උන්වහන්සේ
ඉතුරු කරපු දේ තමයි උන්වහන්සේගේ කීර්තිය මේ රට පුරා. ඒ වගේම කොළොන්නාවට විශාල ගෞරවයක් උන්වහන්සේගෙන් ලැබුණා. කොළොන්නාව නගරයට ඇතුල් වෙන තැන ඒ ශ්‍රී මහා බෝධි විහාරස්ථානය ඉතාම දැකුම්කල විහාරස්ථානයක් බවට පත් කළා. ඒ උන්වහන්සේ සිහිවීම සඳහා ඉතුරු කරපු සටහනක් කියලා මේ වෙලාවේදී විශේෂයෙන් මතක් කරනවා. ගෞරවනීය නායක හමුදුරන් වහන්සේලා දෙනම සඳහන් කළ සියලු කාරණා සම්බන්ධයෙන් අපේ රටේ සියලුම මහා සංඝරත්නය වගේම ලෝකෙ වැඩ සිටින සියලු මහා සංඝරත්නය සාක්ෂි දරනවා. බොහෝ ස්වාමින් වහන්සේලා උන්වහන්සේ ගැන සඳහන් කළේ ලේවල බණ තිබුණ හමුදුරන් වහන්සේ නමක් හැටියට. අපේ නායක හමුදුරෝ සඳහන් කළා වගේම ධර්මයට වගේම ධර්ම දේශකයාණන් වහන්සේලාට උන්වහන්සේ අතිශයින්ම ගරු කළා. අපේ නායක හමුදුරෝ මතක් කළා දුරුතු මහේ දහම් සුවඳ. ඒ ධර්ම දේශනාවට වඩින සෑම ස්වාමින් වහන්සේ නමක් ලවාම අපවත්ච සියලු ධර්ම දේශකයාණන් වහන්සේලා මෑත කාලේ උන්වහන්සේලාගේ ඡායාරූප අපේ පණ්ඩිත හමුදුරුවන්ගේ ආරාමේ වෙනමම බිත්තිවල සටහන් කරලා ඒ සියලු ස්වාමීන් වහන්සේ ලවා උන්වහන්සේලාට පුෂ්පපහාරයක් දක්වන්න සෑම බණවාරයකම අපේ හාමුදුරුවෝ කටයුතු කළා. ඒ වගේම කොළොන්නාව පුරාණ රාජමහා විහාරාධිපති වැඩ සිට අපවත් වී වදාළ අතිගෞරවනීය කොටිකාවත්ත සද්ධාතිස්ස නායක හාමුදුරුවන්ගේ සියවිනි ජන්මදිනය උන්වහන්සේ අපවත් වීමෙන් පස්සේ උන්වහන්සේගේ සියවිනි ජන්මදිනය නිමිත්තෙන් තමන් වහන්සේ ඉතාම ශක්තිමත්ව සියලු සංවිධාන කටයුතු කරලා සියක් නමක් උදෙසා අසදෘශ මහා දානයක් පූජා කළේ සියලු ගෞරවය ලබල දුන්නා. එවැගේම හැම ධර්ම දේශනාවක් අවසානයේම අපේ දායක පින්නතුන්ට මතක තියාගන්න පුළුවන් යමක් උන්වහන්සේ ඉතිරි කළා. එහෙම ඉතිරි කරලයි උන්වහන්සේ මේ ධර්ම දේශනාව අවසන් කළේ. උපහාසයවත් අපහාසයවත් පවත්වන්නේ නැතුව ප්‍රහසනය ඉතාමත්ම විධිමත් ධර්මයට අනුගත උන්වහන්සේ සිද්ධ කරලා පහළ පන්තියේ ඉඳලා අවබෝධ මට්ටමේ ඉහළ තැන දක්වා උන්වහන්සේ ආමන්ත්‍රණය කළ නිසා භාෂා දෙකින්ම බණ කියපු සරලව බණ කියපු එවැගේම සිනහවෙන් යමක් ඉතාම ගැඹුරු දෙයක් අවබෝධ කර දීපු දේශකයාණන් වහන්සේ නමක් තමයි මේ අපවත්වෙන්ට යෙදුනේ. අපේ පණ්ඩිත නායක හාමුදුරන් වහන්සේලා සඳහන් කළ සියලු කාරණා වගේම උන්වහන්සේ මේ ජීවිත කාලය තුළ ඉටු කරගත් දේශනා කරපු දහම එවැගේම සිද කරපු සියලු සේවාවන් පදනම් කරගෙන අපි උන්වහන්සේ අවසාන වශයෙන් උතුම් වූ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනාවන් සිද කරනවා. උන්වහන්සේ පැතූ යම් බෝධියක් ඇත්තන් ඒ උතුම් වූ බෝධියකින් යජර අමර උතුම් නිවනම සාක්ෂාත් කර ගනිත්වා කියලා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.